මුලින්ම මේ නූඩ්ල්ස් ටික මේ වගේ හොඳට තම්බ ගන්න ඕන බිරි කර ගන්න එපා බිරි වෙන්නේ නැති වෙන්න මේ වගේ හොඳට තම්බ ගන්න ඕන ඊළඟට මේ තම්බගත්තු නූඩ්ල්ස් ටිකට මේ වගේ පොල් තෙල් ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්න ඕන පොල් තෙල් ගොඩක් එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පොල් තෙල් තේහෙන්දක් විතර වගේ එකතු කරගෙන මේ වගේ හොඳින් කලවම් කර ගන්න මම මේ වෙලාවේදී නූඩ්ල්ස් ග්‍රෑම් 150ක් විතර තම්බලා තමයි අරගෙන තියෙන්නේ ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියලා මේකට පොල් තෙල් මේසෙහිදි දෙකක් විතර එකතු කර ගන්න. තෙල් ටික මේ වගේ හොඳින් රත් වුණාට පස්සේ පොඩියට කපාගත්තු සුදු ලුණු ටික මුලින්ම එකතු කර ගන්න. සුදු ලුණු ටික එකතු කරගෙන සුදු ලුණු ටික රන්නම් පාට වෙනකන් බැද ගන්න ඕනේ. සුදු ලුණු ටික මේ වගේ රන්නම් පාට වෙනකන් බැදුනට පස්සේ තමයි අපි ලුකු ලුණු ටික එකතු කර ගන්න ඕන. මේ වගේ පුඩියට කපාගත්තු ලොකු ලුණු ටික එකතු කරගෙන ලොකු ලුණු ටික හොඳින් රන්නම් පාට වෙනකන් බෙද ගන්න ඕන. මේ වගේ ලුණු ටිකත් රන්නම් පාට වෙනකන් බෙදුනට පස්සේ අපි පුඩියට කපාගත්තු අමු මිරිස් කලල් ටික එකතු කර ගන්න ඕන. අමු මිරිස් ටික එකතු කරගෙන ටිකක් කලවම් කර ගන්න. දැන් ලිපේ ගින්දර ටිකක් අඩු කරගෙන මුලින්ම විනාකිරි තේ හැන්දක් එකතු කරගන්න. ඊළඟට සෝයා සෝස් මේස හැන්දක් එකතු කරගන්න. ඊළඟට චිලි සෝස් තේ හැන්දකුත් එකතු කරගන්න ඕන. දැන් මේ ටික ටිකක් හොඳින් කලවම් කරගන්න. දැන් මේ වෙලාවේදී රස අණුව ලුණු එකතු කරගන්න පුළුවන්. සෝස් වල ලුණු තියෙන හින්දා රස බලලා ලුණු එකතු කරගන්න. දැන් ඊළඟට අපි තඹගත්තු නූඩ්ල්ස් ටික එකතු කරගන්න ඕන. නූල්ස් ටික එකතු කරගෙන ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන මේ වගේ නූල්ස් ටික හොඳින් කලවම් කරගන්න ඕන. අපි කලින් හදාගත්තු මිශ්‍රණයත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න. විනාඩි 5ක් විතර මේ වගේ හොඳින් මේ නූඩ්ල්ස් ටික කලවම් කරගන්න ඕන. හරි අපි දැන් මේ නූඩ්ල්ස් එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට එළවලු මස් මාළු එකතු කරන්නේ නැතුව පහසුවෙන්ම ඉතාමත් රසවත් ලෙස නූඩ්ල්ස් එකක් හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න.